ආයුබෝවන් සුබ දවසක් විශ්වයේ ජ්‍යොතිෂය සම්බන්ධ සියුම් තැන් ස්පර්ශ කරමින් යන ගමනේදී අපට තවත් ග්‍රහ මාරුවක් සම්බන්ධව කතා කිරීමට තිබෙනවා ඒ තමයි එළඹෙන අගෝස්තු 17 වෙනිදා හරියටම පෙරවරු 5යි 8ට ත්‍රවිත හිමි සිංහ රාශියට සූර්යයා එහෙම නැත්නම් රවි ග්‍රහයාගේ ගෝචර වීම සම්බන්ධයෙන් කතා කරන්න. රවිට අයිති තැන තමයි සිංහ රාශිය. රවි කියන ග්‍රහයා ගැන අපි නිරන්තරයෙන්ම කතා කරනවා. රවි කියන්නේ ඊටාම පුෂ්ටිමත් පෞෂමත් ඊටාම දැඩි ස්වරූපයක් තියෙන ග්‍රහයෙක් අපිට නිතර දකින්න හම්බ වෙන ග්‍රහයෙක්. මේ ග්‍රහ වස්තුව ප්‍රබලත්වය අතින් ඊටාම ඉහළයි. සෑම විටම අපි සූර්යයා දකින්නේ සූර්ය ශක්තිය මේ පොළවට මහ පෘථුවියට එල්ල වෙනකොට සෑම දේකම විශේෂ දේවල් සිද්ධ වෙන බවට විශේෂයෙන් සූර්යාගෙන් තාපන ශක්තිය අපිට නිරන්තරයෙන් එල්ල වෙනවා අපිට දිවාරය රාත්‍රී කියන සංකල්පය ගොඩ නැගෙන්නේ සූර්යා නිසා මේ පෘථුවියේ භ්‍රමණ රටා දෙකක් සිද්ධ වෙනවා එකක් තමාගේ වටා භ්‍රමණය වීම අනිත් එක තමයි සූර්යා වටා භ්‍රමණය වීම එතකොට සූර්යාගේ ගමනක් සිදු වෙන්නේ නැහැ මේ ගමන සිදු වෙන්නේ පෘථුවියේ නිරන්තරයෙන් බඹරයක් වගේ කරකැවෙන පෘථුවිය පැය 24ක් තුල මේ සූර්යාගේ වටා භ්‍රමණය වීම සිදු වෙනවා ඉතින් දිවා රාත්‍රී කියන මාන දෙක අපට දකින්න හම්බ වෙන්නේ මේ පෘථුවිය සූර්යාගේ වටා භ්‍රමණය වීම නිමිත්තෙන් එතකොට තමා සිටි තැනින් නැවත එම ස්ථානයේදී දකින්න දින 365ක් ගත වෙනවා අපි වර්ෂයක් කියනවා මෙන්න මේ සංකල්ප දෙක පෘථුවියේ ක්‍රියාකාරීත්වය මිස සූර්යාගේ වෙනසක් නිසා සිදුවෙන දෙයක් නෙවෙයි. පොදුවේ අපි කතා කරනකොට ගොඩක් අය මේ කියන සංකල්ප අනුව කටයුතු කිරීම බැහැර කරලා තියෙනවා. ඒ කියන්නේ දිවා රාත්‍රී කියන ભેදය ස්වභාවිකව දකින්න ලැබිලත් මිනිස්සු මෙන්න මේ සංකල්ප අත්හැරලා තියෙනවා. එතකොට බොහෝ විට කතා කරනකොට මේ ග්‍රහයන්ගෙන් අපිට කරන්න දෙයක් නැහැ කියන මතය බොහෝ දුරට දකින අය ඉන්නවා. ඉතින් ඒක නිසා නැකත් මේ ග්‍රහ තාරකා මේ කියන දේවල් බොරු ආකල්ප කියන එකයි මිනිස්සු දකින්නේ. ඒකේ හොඳම උදාහරණය තමයි අපිට දිවා රාත්‍රී කියන මාන දෙකක් උදා වෙන්නේ පෘථුවියේ ක්‍රියාකාරීත්වය නිසා. ඉතින් ඒ අවස්ථාවලදී සූර්යාගෙන් අහිතකර කිරණ පොළවට එල්ල වෙනවා. දුර්වල ප්‍රතිවිපාක එල්ල වෙනවා. අනිත් ග්‍රහයන්ගෙන් දුර්වල ප්‍රතිවිපාක එල්ල වෙනවා. මේවා ගැන නොදන්න අය මේ සංකල්ප බොරු සිද්ධාන්ත මත පමණක් සිටින නිසා ගොඩක් අයට මේ කියන දේවල් ගැන විශ්වාසය ඉතාම අල්පයි. ඒ කෙසේ වෙතත් මේ විශ්වය පුරා විහිදිලා තියෙන එක වස්තුවක් තමයි පෘථුවිය කියන්නේ. ඊට අමතරව රවි එහෙම නැත්නම් සූර්යයා චන්ද්‍රයා අඟහරු සෙනසුරු සිකුරු බුධ මේ කියන සියලුම ග්‍රහයන්ගේ සංසරණ රටා වරින් වර වෙනස් කරමින් තමන්ගේ සංසරණ රටාව තුළ හැසිරීම පොදු ධර්මතාවයක් මේ ග්‍රහයන්ගෙන් පෘථුවියට එළන වෙල අහිතකර කිරණ ඊටාම වැඩි. ඉතින් අපි අද කතා කරන්න යන්නේ සූර්යයා සම්බන්ධව. සූර්යයා කියන්නේ පෘථුවියේ වැදගත්ම සංකල්පය. අපි සූර්ය ශක්තිය කියන එක නිරන්තරයෙන් අදහනවා. ගොඩක් අය සූර්යා නමස්කාර කරනවා, සූර්යාට වැඳුම් පිඳුම් කරනවා. සූර්ය ශක්තිය ඊටාම ඉහළින් පිළිගැනීම තියෙනවා. විශේෂයෙන් අපේ ලංකාව තුළ ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේ සූර්යාගෙන් ලැබෙන වාසි වෙනස්. ඉතින් ජලය පිරිසුදුකම
නිරෝගීකම රෝග නිවාරණ බලය මේ හැම දෙයක්ම ගෙන දෙන්නේ සූර්යාගේ ශක්තියෙන් සූර්යා නිකම්ම කෙනෙක් නෙවෙයි එයාගේ කිරණ තියෙනවා අහිතකර කිරණ තියෙනවා සුබ කිරණ තියෙනවා අහිතකර කිරණ පෙරලා දෙන්න වෙනම පෘථුවෙන් එහාට සංසින්දීන් පවතිනවා ඉතින් ඒ ගැනත් අපි ඉදිරියේදී කතා කරමු කෙසේ වෙතත් සූර්යා ගැන අපි අද කතා කරන්නේ සූර්ය ශක්තිය සම්බන්ධයෙන් කතා කරන්නේ සූර්යාගේ හිමි තැන සූර්යාට අයිති තැන තමයි සිංහ රාශිය මේ ස්ථානයේදී තමන්ගේ බලය ඉතාම වැඩි සූර්යාගේ ශක්තිය සූර්ය බලය ඉතාම ඉහළයි සූර්යාගෙන් ලැබෙන ප්‍රතිඵල ඉතාම ඉහළයි සූර්යා උච්ච වෙනවා මේෂ රාශියේදී නීච වෙනවා තුලා රාශියේදී එතකොට සූර්යාට අයිති නැකත් තුනක් තියෙනවා කැති උත්තරසල උත්තරපල් කියන නැකත් තුන සූර්යාගෙන් තමයි රවිගෙන් තමයි පාලනය වෙන්නේ එතකොට ඒ වගේම දැන් මේ අගෝස්තු මාසේ 17 වෙනිදා හරියටම පෙරවරු 5:08 ට රවි එහෙම නැත්නම් සූර්යා සිංහ රාශියට කේතුගේ නැකතකින් තමයි සම්ප්‍රාප්තිය සිදු වෙන්නේ තමන්ගේම තන ඉතාම බලවත් ඒක නිසා ක්‍රියාකාරීත්වය අතින් එක රාශියෙන් රාශියට එක ලග්නයෙන් ලග්නයට මූණ දීමට සිදු වෙන අවස්ථා වෙනස්ම වෙනවා ඒක නිසා අපි ලග්නයෙන් ලග්නයට මෙතෙන් සිට බලමු සූර්යාගෙන් ප්‍රතිඵල කොයි විදිහටද ලැබෙලා තියෙන්නේ කියලා මේෂ ලග්නය මේෂ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයට අනුව සූර්යාගේ ගෝචර වීම සිදු වෙන්නේ සිංහ රාශිය වෙන්නේ පස්වැන්න එතකොට පස්වැන්නට ඉතා ප්‍රබල අයිතියක් තියෙනවා ත්‍රිකෝණස්ථානය දකින ලග්නයේ සිට පස්වැන දකිනවා පස්වැන දකිනකොට ප්‍රබල ප්‍රතිඵල අත් කරලා දෙනවා කුඩා අවදියේ දරුවන්ගේ ජීවිතයට ඊටම සාර්ථක ප්‍රතිඵල අත් කර දෙනවා රෝග නිවාරණ බලය ඊටම ශක්තිමත් බලයක් මේ අවස්ථාවේදී ගොඩනගා දෙනවා දරුවන්ට ජීවිතයට ඊටම හොඳ තත්වයක් තමයි පෙන්눔 කරන්නේ රාත්‍රී 8ත් 10ත් අතර උපදින දරුවන්ගේ කේන්ද්‍රයේ රවි එහෙම නැත්නම් සූර්යා පස්වෙන්නේ ගෝචර වීම සිදු වෙනවා ඒක නිසා මේ කාලයේදී 2022 අගෝස්තු 17න් පස්සේ උපදින දරුවන්ට රාත්‍රී 8ත් 10ත් අතර උපදින දරුවන්ගේ රවිගේ තැන්පත් වීම සිදු වෙන්නේ පස්වෙන්නට ඉතාම හොඳ ප්‍රතිඵල තියෙනවා දරුවන්ගේ අනාගතය ඉතාම යහපත්. ඒ වගේම අධ්‍යාපන ලැබන අවදියේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික අධ්‍යාපන කටයුතු ඉතාම සාර්ථක කරනවා. ජීවිතයට අවශ්‍ය තමන්ගේ මාර්ග ශක්තියින් ගොඩනගා ගැනීමට රවි උදව් උපකාර වෙනවා. රවි බුද සමග යෝග වීමෙන් අධ්‍යාපන කටයුතු සාර්ථක කරනවා. බාහිර ක්‍රියාකාරකම් බාහිර අධ්‍යාපන කටයුතු ඉතාම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න උදව් උපකාර වෙනවා. ඒක නිසා මේ කාල සීමාවේ දරුවන්ගේ අධ්‍යාපනය මනා කලමනාකාරීත්වයකින් සකසා දෙනවා නම් වඩාත්ම සුදුසු කාල සීමාවක්. ඒ වගේම උසස් අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ප්‍රගුණ ප්‍රබල කරලා දෙනවා. ඉතින් දරුවන්ට තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න හොඳ කාල සීමාවක් බවට පත් වෙලා තියෙනවා. තරඟ විභාග ආදීන් සාර්ථක ප්‍රතිඵල ලැබීමට නියමිත කාල සීමාවක් ප්‍රයෝජන ගන්න හොඳින් රවිගේ මහද සාතුරු දසය යනවා නම් තවත් වඩාත් ප්‍රබලයි රැකියාවන් හීදී රැකියාවන් ලැබීමට රැකියා නවෝත්පාදන ගොඩනගා ගැනීමට ශක්තියෙන් ගොඩනැගිලා තියෙන බවක් පේනවා තමන්ගේ මාර්ගය සාර්ථක කරගන්න හැකියාව උදා කරලා දෙන බවක් පෙන්වමු කරනවා මේෂ ලග්නයෙන් උපන් දරුවන්ට තම හැකියාවන් උරගා බැලීමේ සාර්ථක ප්‍රතිඵල ගොඩක් ගෙන දෙන කාල සීමාව. වැඩිහිටියන්ගේ රැකියා කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව තියෙනවා මේෂ ලග්නයෙන් උපන් ඔබට කටයුතු වලට බාධාවන් රහිතයි හැම කටයුත්තක්ම සාර්ථකව ගොඩනගා ගැනීමට ඉඩ කඩ ප්‍රස්තාව උදා කරලා තියෙන කාල සීමාවක් නිසා වැඩිහිටියන්ගේ රැකියා ආර්ථික කායික මානසික කියන කටයුතු වලට ඉතාම හොඳ ප්‍රතිඵල අත් කර දෙන කාල සීමාවක් විශේෂයෙන්ම ගත්තොත් මේෂ ලග්නයෙන් උපන් ඔබට රවිගේ මෙම සම්ප්‍රාප්තිය ඉතාම
හොඳ කාල සීමාවක් බව පෙන්වලා දෙන්න ඕන. ඒ වගේම මේෂ ලග්නෙන් උපන් ඔබට ඔබගේ දසාතුර දසා රවිගෙන් ගෙවෙනවා නම් නීතිය සම්බන්ධව කටයුතු වලින් ජයග්‍රහණ තියෙනවා. රැකියා සඳහා හොඳ ප්‍රතිඵල ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම තමන් ව්‍යාපාරික කටයුතු වල නියැලීමට උත්සාහ කරනවා නම් නව ව්‍යාපාර උත්පාදන හැකියාවත් ගොඩනැගිලා තියෙනවා. ඒක නිසා ඒ සඳහා සැලකිලිමත්ව කටයුතු කරන්න මේෂ ලග්නෙන් උපන් ඔබගේ කාල සීමාව ඉතාම සාර්ථක කාල සීමාවක්. ජීවිතයේ හැම කටයුත්තකටම හොඳම අවධිය හොඳම අඩිතාලම දමා ගැනීමේ හැකියාව පවතින කාල සීමාවක් මේ බව පෙන්වුම් කරනවා. ඒක නිසා මේෂ ලග්නෙන් උපන් ඔබට සාර්ථක ප්‍රතිඵල ගෙනත් දීමට රවිගේ පස්වේ ගෝචරයත් සමග ඇතිවන ප්‍රතිඵල ඉතාම සාර්ථකයි. එක්කම ඔබගේ ජන්ම කේන්ද්‍රයේ රවි ග්‍රහය පස්වන්නේ ගෝචර වීම සිදු වී තිබෙනවා නම් කාල සීමාව ඉතාම හොඳයි. හැම කටයුත්තක්ම සාර්ථක ප්‍රතිඵල අවශ්‍යයි. ගොඩනගා ගන්න ජීවිතයේ මේ හැම දෙයකටම බාධාවන් තොරව ගොඩනගා ගැනීමේ හැකියාව ගොඩනැගිලා තියෙන බව පෙන්වලා දෙන්න ඕනේ. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ රවි ග්‍රහයාගේ ගෝචර වීමේ සිදු වෙන්නේ හතරවැන්නට. මේ මවගේ ස්ථානයනේ අපි හතරවැන්න ගැන කතා කරනකොට රවි එතකොට ප්‍රබල ශක්තිය. මේ ප්‍රබල ශක්තිය තමන්ගේ යාන වාහන ගේදොර ඉඩකඩම් සම්බන්ධව වත්කම් සම්බන්ධව පැවති ස්ථානයට පැමිණිය හොත් තවත් ඒ දේවල් වල ස්ථීරත්වය ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් තමන්ට ස්ථීරත්වය හදා ගැනීමට උෂඹ ලග්නෙන් උපන් ඔබට පුළුවන්කම තියෙන කාලයක් නිසා එයිනුත් උපරිම ප්‍රයෝජන ගන්නවා නම් වඩාත් හොඳයි. උෂඹ ලග්නෙන් උපන් ඔබට රවිගේ සිංහ රාශිගත වීම ඉතාම සාර්ථක ප්‍රතිඵල උදා කරන මාසයක් බවට පෙන්වලා දෙන්න ඕනේ. ඒ වගේම උෂඹ ලග්නයේ උපන් අයගේ සිව්වැන්නේ රවිගේ ප්‍රබල ගෝචර සම්බන්ධතා ගොඩනැගිලා තියෙනවා. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සාර්ථක ප්‍රතිඵල අත් කරනවා. ඒ වගේම වැඩිහිටි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු උසස් අධ්‍යාපන කටයුතු වලට හොඳ කාලවකවානුවක් බවට පත්වලා තිනවා. තමන්ගේ අධ්‍යාපනය හරි මනා කලමනාකාරීත්වයකින් ගොනු කරගන්න උත්සුක වෙන්න මේ කාලය තමයි තාම හොඳම කාලය. එයින් ප්‍රයෝජන අරගෙන කාල සීමාව තමන්ට අවශ්‍ය පරිදි අවනත කරගන්නවා නම් වඩාත්ම හොඳයි. ඒ කියන්නේ උසස් අධ්‍යාපනයේ නිවැරදි මඟ පෙන්වීම මේ අටතේ ගොඩනගා ගන්න හැකියාව තියෙනවා. තමන් යන්න ඕන පාර රැකියාවක් වෙනුවෙන් හෝ ආදායම් මාර්ගය වෙනුවෙන් තමන්ට යා යුතු මාර්ගය පැහැදිලිව සකසා ගැනීමේ හැකියාව මේ කාලයේදී ගොඩනැගිලා තියෙනවා. රැකියාව උනත් තමන්ට ගැළපෙන විදිහට තමන්ගේ අවශ්‍යතාවය පරිදි ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් ශරීර සෞඛ්‍ය සම්බන්ධව නම් කතා කරනකොට යම් තාක් දුරට බාධාවන් එන බවක් තියෙනවා. ශරීර සෞඛ්‍ය සම්බන්ධව සැලකිලිමත් වන්න, හිස සම්බන්ධව තුවාල වීම වැටීම් වලට හේතු කාරණා ගොඩනැගිලා තියෙන බවක් පෙන්වුම් කරනවා. කැලල් සහිත තුවාල වලට හේතු කාරණා ගොඩනැගෙන බවක් පෙන්වුම් කරනවා. ඒක නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන තමන්ගේ කටයුතු කරන විට සැලකිලිමත් වෙනවා නම් විශේෂයෙන් හොඳයි. ඒ වගේම කායික ආර්ථික මානසික කියන දුර්වලතා වලින් තොරව තමන්ගේ කටයුතු ගොඩනැගීමේ හැකියාව පවතින කාල සීමාවක් වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මේ කාලයේ ඉතාම වාසනාවන්ත බවක් පෙන්වුම් කරනවා. ඒක නිසා ඒ සම්බන්ධව සැලකිලිමත් වෙලා කටයුතු කරනවා නම් වඩාත්ම හොඳයි. ජීවිතයේ එන බාධාවන් එල්ල වෙලා තියෙන හැම බාධාවකටම සාර්ථක මුහුණුවරක් ගෙන දෙන්න හැකියාව තියෙනවා. විවාහය සම්බන්ධ සැලකිලිමත් වෙනවා නම් විවාහයටත් හොඳ කාල සීමාවක් තියෙන්නේ. අඩිතාලම හොඳයි. තමන් බලාපොරොත්තු වෙන විදිහේ විවාහ සහකරු කෙනෙක් හෝ සහකාරියක් සොයා ගැනීමට මේ කාලය ඉතාම
හොඳ කාල සීමාවක් ඒ සඳහා හොඳ මාර්ගයක් පෙන්눔 කරන බවක් තියෙනවා. කටයුතු සම්බන්ධව හැම කටයුත්තකදීම සැලකිල්ලෙන් කළමනාකාරීත්වයකින් පසුබට නොවි ඉදිරියට ගමන යනවා නම් වඩාත්ම හොඳයි. තමන්ගේ වතාවත් තමන් අදහන් ශාස්ත්‍රුන් වහන්සේලා වෙනුවෙන් සිදුවනවා නම් වඩාත්ම හොඳයි. විශේෂයෙන් රාත්‍රී 12 අතර කාලයේදී උපන් දරුවන්ට රවි ග්‍රහයාගේ තැන්පත් වීම සිදුවන්නේ සිව්වැන්නේ තම මවට ඉතාම හොඳ කාලයක් මවට ආදරයෙන් කටයුතු කරන්න උදව් කරන කාල සීමාවක් ඒක නිසා තමන්ගේ මහලු වියටපත් වූ දෙමව්පියන් සම්බන්ධයෙන් වඩාත්ම සැලකිලිමත් වෙලා ඔවුන්ට උදව් උපකාර කරනවා නම් උෂඹ ලග්නයෙන් උපන් ඔබට තමන්ගේ පෙර අකුසල් දුරු කර ගැනීමේ හැකියාව වාසනාව පවතින බවක් පෙන්වුම් කරනවා. ඒ නිසා විෂම ලග්නයෙන් උපන්න ඔබ විශේෂයෙන් සැලකිලිමත් වෙලා කටයුතු කරන්න ජීවිතේ හැම දෙයක්ම තමන් බලාපොරොත්තු වෙන ආකාරයකින් ගොඩනගා ගැනීමේ වාසනාව භාග්‍ය උදා කරලා තියෙන නිසා. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබට ගෝචර ගමන රවිගේ සිදුවෙන්නේ තුන්වැන්නට. තුන්වැන්නේ තමන්ගේ පෞරුෂයට ගැටලු ගොඩක් මතුවෙන්න ඉඩකඩ තියෙන කාලයක් බව පෙන්වුම් කරනවා. ඒක නිසා තමන් කරන කියන කටයුතු වලදී වඩාත්ම සැලකිලිමත් වෙනවා නම් වඩාත්ම හොඳයි. මාර්ග බාධක තියෙනවා. තමන්ගේ ගමනට අවහිර වෙන ස්ථාන ගොඩනැගෙන්න පුළුවන්. දුක්ඛම් කටළු වලට මූලික අඩිතාලම් ගොඩනැගෙන්න පුළුවන්. තමන් බලාපොරොත්තු වෙන ගමනට මාර්ගය හරස් කපන සතුරු පීඩා ගොඩනැගීමට ඉඩකඩ තියෙන කාලයක්. ඒ නිසා ඔබගේ ජීවිතයේ හැම කටයුත්තකදීම තමන්ගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා කෙරෙහි දැඩි සැලකිල්ලකින් දැඩි භක්තියකින් කටයුතු කරනවා නම් වඩාත්ම හොඳයි. සාමාන්‍යයෙන් ඒ අවස්ථාවලදී තමන්ට ඇතිවන පීඩාවන් නිසා මාර්ගයට ඇතිවන බාධාවන් ජය ගැනීමට ටිකක් කරදර ඇති කරන බවක් පෙන්වුම් කරනවා. විශේෂයෙන් අධ්‍යාපනය ලබන දරුවන්ගේ මේ අවධිය තරඟ විභාගවලට දැඩි ක්‍රියාශීලීව මුහුණ දීමට අවතීර්ණ විය යුතු කාල වකවානුව. උසස් අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ගේ තම විප්ලවකාරී අදහස් මධ්‍යස්ථ ස්වරූපයෙන් පවත්වාගෙන ඒ කටයුතු වල වෙනුවෙනුත් ඉතාම උද්‍යෝගීමත් වෙනවන වඩාත්ම හොඳයි. මොකද බාධාවන් එල්ල වෙන්න පුළුවන්. තම කටයුතු වලට සෑම අවස්ථාවකදීම ගෙන දෙන දුර්වලතා නිසා තමන්ගේ පෞරුෂයට හානි සිදුවීමට ඉඩකඩ තියෙනවා. ඒක නිසා තමන් විශේෂයෙන් සැලකිලිමත් වෙන තම පෞරුෂය හානි පළදු වීම වලින් තොරව ගමනාන්තය දක්වා රැගෙන යාමට කටයුතු සිදු කළ යුතුම කාල සීමාවක්. රැකියා සම්බන්ධයෙන් කතා කරනකොට රැකියාවන් වෙනුවෙන් ටිකක් මහන්සියෙන් කටයුතු කරන්න අවශ්‍යතාවයේ යෙදෙනවා. බාධාවන් සිද්ධ වෙනවා චිත්ත පීඩා නිසා. කරන රැකියාවේ දුර්වලකම් ගොඩනැගෙන්න ඉඩ තියෙනවා. ගොඩක් දුරට තමන්ගේ චිත්ත පීඩාවන් මගහැරගෙන ගමන සාර්ථක කරගන්න උත්සාහ කරනවා නම් උත්සුක වෙනවා නම් වඩාත්ම හොඳයි. තමන්ට ආර්ථික ශක්තියෙන් වඩා වර්ධනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා කොතරම් බාධාවන් ආවත් තම ශක්තියෙන් වැඩගෙන ආර්ථිකය ගොඩනගා ගන්න උත්සාහ කරනවා නම් වඩාත්ම සුදුසු කාල සීමාවක් බව පෙන්වුම් කරන්න ඕනේ. කෙසේ වෙතත් මිතුන ලග්නයෙන් උපන් ඔබට මේ කාලේ සෑම කටයුත්තක්ම බාධාවකින් තොරව කරගන්න නම් වැඩිපුර මහන්සියෙන් කටයුතු කරන්න වෙනවා. රවිගේ මහදසා අතුරු දසා ගෙවමින් පවතිනවා නම් රවි මහදසාවට අවුරුදු 6ක කාල සීමාවක් තියෙනවා. ඒ අතර අතුරු දසා අනිත් දශාවන් වලදී හමු වුණා නම් මේ විප්ලවකාරී අදහස් මැඩපවත්වගෙන ගමන සාර්ථක කරගන්න උත්සාහ කරන්න. මොකද හැම අවස්ථාවකදීම තමන් විසින් නොකළ වරදවල් වලට හසු වී ඒ වෙනුවට
දඩුවන් විදීමට සිදුවන කාලවකවානු ගොඩනැගෙන ඉඩකඩ වැඩි ඒක නිසා මිතුන ලග්නයෙන් උපන් ඔබට වගකීමක් තියෙනවා තමන්ගේ ජීවිතයට අවශ්‍ය අඩිතාලම සාර්ථක විදිහට ගොඩනගා ගන්න කටක ලග්නය කටක ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ රවි ග්‍රහයාගේ ගෝචරය වීම සිදුවෙන්නේ දෙවැන්නේ ධනස්ථානයේ මේ ස්ථානයට රවි ඉතාම හොඳයි ඒක නිසා තමන් නොසිතූ පිරු විදියේ ධන වාසනා උදා කර ගැනීමේ හැකියාව තියෙනවා තමන්ට මෙතෙක් හිමි නොවූ ධනයක් ලැබීමට හැකියාව තියෙනවා බොහෝ විට ඔබ ලොතරැයි සම්බන්ධයෙන් විශ්වාසයෙන් කටයුතු කරන කෙනෙක් නම් ඒ සඳහා තව තවත් කැපවීමෙන් කටයුතු කරන්න මොකද මේ කාලය ඉතාම හොඳ කාල සීමාවක් තමන්ගේ ධනය ආර්ථිකය ගොඩනගාගෙන ජීවිතයට හොඳ මාර්ගයක් පාදා ගැනීමට රවි උදව් කරලා තිනවා ගත වෙහෙසවා වැඩ කරන කෙනෙක් නම් ඔබ ඔබට ඒ වෙනුවෙනුත් හොඳ වේතනයක් ලබා ගැනීමේ හැකියාව පවතින කාල සීමාවක් ගත සිත දෙකම මෙහෙවා වැඩ කරන අය නම් ඒ වෙනුවෙන්ද හොඳ කාලවකවානුවක් තමන්ගේ රචනා අය කියන්නේ තමන් විසින් අතර ලිපි වගේ දේවල් වල लेखन कलावे नियलनायक नंग सार्थक प्रतिफल गुणनगाकियावतीन काल सीमा वा कुडादरुवंगे अध्यापन कटयुत वलट सार्थक प्रतिफल देनो दरुवंगे लेखन कलाव दिवुणु करगन्न एतकोट तमंट सितट एन ओनेम वचनयक रसवत् आकारें බෙදාහැරීමේ අවශ්‍යතාවය අවස්ථාව ගොඩනගා ගැනීමට හැකියාව තියෙනවා ඒක නිසා මේ කාලයේ තමන් විසින් බලාපොරොත්තු වෙනවන ලේඛන කලාවෙන් ඉහළට ඉදිරියට ගමන් කරන්න හොඳම කාලය දේශපාලන වශයෙන් බලුවත් ඒ කාලය වඩාත්ම යහපත් අවධියක් මේ කාලයේ ඔබේ දියුණුවට හේතු කාරණා ගොඩනැගිලා තියෙනවා කටක ලග්නයෙන් උපන් ඔබට නම් ඒක නිසා ඔබට මේ කාල සීමාව ඉතා හොඳින් වටහාගෙන ප්‍රයෝජනෙට ගන්නවා නම් වඩාත්ම සුදුසුයි අධ්‍යාපනයේ රැකියාව විදේශ අධ්‍යාපනය සම්බන්ධයෙන් උත්සුක වෙන කෙනෙකු නම් වඩාත්ම හොඳ කාල සීමාවක් විශේෂයෙන් විදේශ අධ්‍යාපනය හරහා ඔබගේ ජයග්‍රහණ අත්කර ගැනීමේ හැකියාව තියෙනවා සතුරු පීඩා වලින් තොරව කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා ඒක නිසා කටක ලග්නයෙන් උපන්න ඔබට සෑමතිම තම කටයුතු දියුණු කරගෙන ඉදිරි ගමන ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න හැකියාව තියෙන කාල සීමාවක් ගොඩනැගිලා තියෙන බවක් පෙන්눔 කරනවා. කටක ලග්නයෙන් උපන් ඔබට මේ කාලයේදී ගෝචර වෙන්නේ රවිගේ මහ දසාවක් හෝ රවිගේ අතුරු දසාවක් නම් ඒ සඳහාත් උපරිම උත්සාහ කරන්න හැම කටයුත්තකදීම සාර්ථක ප්‍රතිඵල ගොඩනගා ගැනීමේ හැකියාව පවතින කාල සීමාවක් බවට පත් වෙලා තියෙන නිසා. सिंह लग्नेन उपन ओबगे केंद्रे रवि ग्रहयागे गोचर वीम सिद्वेन्ने लग्ने मुकद सिंह लग्ने उपन ओबटना मेम स्थान इताम सुबम स्थान रविट सुदुसुम स्थान तमंगे बलवत्कम पौरुषय वडा वर्तने करगेन हेम अतिन्म हुंद कटयुतु निर्माणशीली कटयुतु आकल्प දියුණු කර ගැනීමේ හැකියාව පවතින කාල සීමාවක් සිංහ ලග්නයෙන් උපන් කෙනෙක් නම් ඔබ මේ කාලයේ තමන්ගේ කටයුතු වලට හොඳ ශක්තියක් ගොඩනගා ගන්න අවශ්‍යතාවය පැන නැගෙනවා තමන්ගේ තන තමන්ගේ ගෙදර තමන්ට බලවත් වාගේම සිංහ රාශියට රවි ග්‍රහයා ලග්නගත වීම ඉතාම ප්‍රබලයි ප්‍රතිඵල සාර්ථක ව කරගන්න පුළුවන්කම ගොඩනගලා තියෙනවා ඒක නිසා සිංහ ලග්නයෙන් උපන් ඔබගේ සියලුම කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව වාසනාව ලබා දෙන ස්ථානය නිසා තමන්ගේ කටයුතු සාර්ථක කර ගැනීමේ ප්‍රතිඵල හොඳින් අත් කර ගැනීමට හැකියාව ලැබලා දීලා තියෙන තැන ප්‍රයෝජන ගන්න පුළුවන් ප්‍රයෝජනය ලබා ගන්න පුළුවන් නොසිතූ විරු විදිහට තමන්ගේ කටයුතු සාර්ථක කර ගන්න පුළුවන් විදේශ අධ්‍යාපනය විදේශ රැකියාව විනිමය වශයෙන් තමන්ගේ ශක්තියින් ගොඩනගා ගැනීමට හැකියාව තියෙන නව නිපුණතා නව නිෂ්පාදන නිර්මාණ ගොඩනගාගෙන තමන්ගේ
නිර්මාණශීලීත්වය සමාජයට ඔප්පු කිරීමේ හැකියාව වාග්ය උදා වෙන කාල සීමාවක් විශේෂයෙන් සිංහ ලග්නෙන් උපන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල හොඳ ප්‍රගතියක් පෙන්눔 කරන කාලයක් ඒ වගේම දරුවන් තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න තව තවත් උත්සුක වෙනවා නම් වඩාත්ම හොඳයි ඒ වගේම නව නිර්මාණ හරහා තමගේ නම ජාත්‍යන්තරයේ කීර්තියට පත් කර ගැනීමට හැකියාව ගොඩ නගා දීලා තියෙන කාල සීමාවක් වකවානුවක් මේ වකවානුව තුල ඔබට මාසයක කාලයක් තියෙනවා සිංහ ලග්නෙන් නම් ඔබ උපන්නේ එයින් උපරිම ප්‍රයෝජන ගන්න වැඩිහිටි අයගේ රැකියා ආර්ථික ශක්තියෙන් ගොඩ නගා ගන්න රැකියා දියුණු කර ගැනීම ඒ වගේම ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න හොඳම කාල සීමාවක් දේශපාලනික වශයෙන් ඔබගේ කාල සීමාව ඉතාම සාර්ථකයි ඔබ තව බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ දේශපාලනික වශයෙන් ඉදිරි ජයග්‍රහණ ගොඩනගා ගන්න මේ සඳහා ඒට හොඳම කාලය බව පෙන්눔 කරලා තියෙනවා ඉදිරි අනාගතයේ සාර්ථක ප්‍රතිඵල ගෙනත් දෙලා තියෙන බවක් පෙන්눔 කරනවා විශේෂයෙන් සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ කාලේ ශරීර සෞඛ්‍ය සම්බන්ධව නම් සෑහීමකට පත්වීමට හැකියාව ලැබිලා නැහැ කොලෙස්ටරෝල් දියවැඩියාව හතිය මහන්සිය පපුවේ වේදනාව වගේ දේවල් මේ කාලයේදී යම් තාක් දුරට ගොඩ නැගිලා තියෙන බවක් තියෙනවා විශේෂයෙන් සිංහ ලග්නය පපු ප්‍රදේශය සම්බන්ධයෙන් කියවෙනවා එතකොට හදවතේ ගැටලු මතුවෙන්න පුළුවන් ලේ ධාතුවට දුර්වල ප්‍රතිවිපාක ඇති වෙන්න පුළුවන් සැලකිලිමත් වෙන්න සුබ ඵල මෙන්ම අසුබ ඵල දෙපැත්තක් පෙන්눔 කරනවා සිංහ ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ජීවිතයේ හැම අවස්ථාවකදීම බාධක කරදර ගොඩනගා ගන්න සම්බන්ධ වෙනවා රෝග පීඩා නිසා දුක් කරදර බාධාවන් වලට මුහුණ පෑමට සිදුවන බවක් පෙන්눔 කරනවා ඒක නිසා සිංහ ලග්නයෙන් උපන් ඔබට විශේෂයෙන් සැලකිලිමත් වෙලා කටයුතු කරනවා නම් වඩාත්ම හොඳයි අනිත් කටයුතු ආර්ථික කායික මානසික තත්ත්ව වර්ධනය වඩා වර්ධනය කරගන්න අතරතුර විශේෂයෙන් තම ශරීර සෞඛ්‍ය සම්බන්ධව සැලකිලිමත් වෙන්න මොකද ශරීරයට ඇතිවන දුර්වල ප්‍රතිවිපාක මත තම කටයුතු වලට අඩපණ වීමට හැකියාව තියෙන කාල සීමාවක් වෙනවා ඒක නිසා තමන්ගේ සෑම කටයුත්තක්ම සාර්ථක කරගන්න නම් මේ කාලයේ ප්‍රතිඵල ඉතාම හොඳින් කළගත යුතුයි තමන් ගැන සැලකිලිමත් වෙන්න ඖෂධ ප්‍රතිකාර ඖෂධ මෙතෙක් ලබා ගන්නවා නම් ඖෂධ සම්බන්ධව සැලකිලිමත් වෙනවා නම් වඩාත්ම හොඳයි සිංහ ලග්නයෙන් උපන් ඔබට සමබර සුවබර කාලයක් මේ කාලය හදාගත යුතුමයි කන්‍යා ලග්නය කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ රවි ග්‍රහයාගේ ගෝචරය වීම සිදුවන්නේ 12 වෙනි දොළොස් වෙන්නට රවි යම් තාක් දුරට හොඳයි ඒ කියන්නේ කන්‍යා ලග්නයෙන් උපන් කෙනෙක් නම් ඔබ විදේශගත වීමට බලාපොරොත්තුවක් තියෙනවා නම් මෙතෙක් ඒ සඳහා උත්සාහ කළත් ප්‍රතිඵල නොලැබුණා නම් මෙන්න මේ කාලයේ ඒ සඳහා සුදුසුම කාල සීමාව එයින් ප්‍රයෝජන ගන්න හොඳ කාලයක් බවට පත් වෙලා දින ඔබ බලාපොරොත්තු වෙනවා නම් විදේශගත වීමට එයට හොඳම කාලයක් කරදර බාධාවන් වලින් තොරව තම ගමන තම රැකියාව තම ශක්තිය ගොඩනගාගෙන ඉහළටම යෑමේ හැකියාව පවතින කාල සීමාවක් බව පෙන්눔 කරනවා ඒක නිසා කන්‍යා ලග්නයෙන් උපන් ඔබට වැය වීම වැඩි කාල සීමාවක් ආර්ථික ශක්තියෙන් දුර්වල වීමට ඇතිවන කාල සීමාවක් එතර වීමෙන් ඒ හැම ගැටලුවකටම බාධාවකටම දුර්වලකමකටම ප්‍රතිඵල හොඳ කරගන්න හැකියාව පවතින කාල සීමාව අධ්‍යාපනය ලැබන අවධියේ දරුවන්ගේ ඉගෙනීම් වලට යම් යම් බාධාවන් ගොඩනගෙන්න පුළුවන් තරඟ විභාගවලදී ජයග්‍රහණ මැදිහත් කරන්න හැකියාව තියෙන කාල සීමාවක් උසස් අධ්‍යාපනයේ මිකම් කියන දරුවන්ට හරි මාර්ගය නිවැරදි මාර්ගය තෝරා ගැනීමට බාධාවන් ගොඩනගෙන කාල සීමාවක් රැකියා කටයුතු වලදී හිතන විදිහට තමන් බලාපොරොත්තු වෙන විදිහට රැකියාවක් උරුමකම ටිකක් අඩු කරන කාල සීමාවක් මහන්සියෙන් කැපවීමෙන්
तमंगे रेकियाव तोरा गेनीमट हेकियाव तियेनवा तमंगे अध्यापनयट तमंगे तत्वयट गेलपेन रेकियावकट हिमिकम कीम मेम अवधिये अडु बवक् पेन्नुम करन विशेषयेन रेकिया कीहिपयकटम हिमिकम तियेन बवक् पेन्नुम करन वरिन वर रेकियावे वेनस्कम कीहिपयक तियेनवा उसस्वीम वलटदत् बाधावन गोडक गेन दिला तियेनवा आर्थिक गेटलु मानसिक गेटलु गिनत दिला तीन बवक तीन शरीर सौख्य संबंधेन सलकिलिमत्तेन सौख्यट अनिग्रहयन्गे बलपैम नत्तं मे काले इतरं गेटलु सहगत तत्व मातुला नति बवक तमाय पेन्नुम करन्ने मे मासे तुरावटम ओबगे हेम कटयुत्तक्म सार्थक करगन्न प्रतिफल හොඳින් ගොඩනගා ගන්න ප්‍රතිඵල ලබා ගන්න ලංකර දීලා තියෙන කාල සීමාවක් වෙන්නුම් කරනවා. ඒ නිසා කන්‍යා ලග්නෙන් උපන් ඔබට රවි ග්‍රහයාගේ දොළොස් වෙන්නේ ගෝචර වීම මධ්‍ය ප්‍රතිඵල ලබා දෙන කාල වකවානුවක්. විශේෂයෙන් ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු තියෙනවා නම් සූර්ය දෙවියන් වෙනුවෙන් නමස්කාර කරලා සූර්ය නමස්කාරය සූර්ය පිරිත සූර්ය මන්ත්‍රය 7 වරක් 14 වරක් තමන් වෙනුවෙන් ජප කරලා කටයුතු වෙනවා නම් වඩාත්ම හොඳයි. විශේෂයෙන් ඉරිදා දිනවල පෙරවරුවේ සූර්යා නමස්කාර කරනවා නම් තවත් සාර්ථක ප්‍රතිඵල හොඳින් ගොඩනගා ගැනීමේ හැකියාව පවතින කාලයක් වෙනවා. ඒ නිසා කන්‍යා ලග්නයෙන් උපන් ඔබට හොඳ ප්‍රතිඵල ගොඩනගා ගන්න මේ කාලය වාසනාවන්ත කරගන්න මධ්‍යස්ථ බල ප්‍රතිඵල වලින් जीवते गलवागन्न तमंगे वतावत्वले यदेनवान वडार्म सुदुसुम काले तुला लग्ने तुला लग्ने नुपन उबगे केंद्रे रविग्रहयागे गोचरे वीम सिद्धुवन्ने दोलोस्वेन्नट एकोलोस्वेन्ने रविट इताम हुंद स्थानयात बलवात्म स्थानयात विशेषेन पेरवर्वे उपन्नायट रवि एकोलोस्वेन्ने गोचर वेनवा उदय दहायत दवल दुलाहत अतर उपदिन दरुवांट रवि मे स्थाने बलवत् वेनवा इतिन रवि बलवत्वीम मत हेम कटयुत्तक दीम बाधावन वलिन तोर सुवपत् जीवितेकट तुडु देन काल सीमावक वेनवा विशेषयेन तुला लग्नयट तुला लग्नयेन उपन्न ओबगे रवि एकोलोस वेन्ने गमन करन काल सीमावल तुल आर्थिक शक्ति तव तवत् वर्धने करगन्न हेकियाव लबल दील तीनो आर्थिक इताम इहलिं गोडनगा गन्न हेकियाव तीनो स्थिर तेन्पत्तु स्थिर धनय तमन नसितु विरु धन संपत् वल हिमिकारित्वे लंगा करगन्न तीनो ओब व्यापारिकेग्न व्यापारे हरहा मुदल आयोजने कर मेतेक एवेनुवें प्रतिलाभ नोलबुणानं मेतन इन्नेहाट ओबट හොඳ ප්‍රතිලාභ දියුණුව වෙනුවෙන් කැපවී කටයුතු කරනවා නම් වඩාත්ම සුදුසුයි. අධ්‍යාපන ලැබන අවධියේ දරුවන්ගේ අධ්‍යාපනයේ සාර්ථක ප්‍රතිඵල ගෙනත් දීලා තියෙනවා. රවි බුදගේ යෝගයක් යෙදෙන කාල සීමාවන් හිදී 11 වෙනි සිංහ රාශියේ රවි තැන්පත් වෙලා ඉන්නවා නම් ඉතාම හොඳ අධ්‍යාපන යෝග ගොඩනගලා දීලා තියෙනවා. ඒක නිසා දරුවන්ට अध्यापन कटवल तुवलिंग सार्थक प्रतिफल अत्वेनो तमंगे विषयान निश्चयाकार तोरा बेरागेन कटयतु करणवान वडात्म सार्थकाय जीविते हेम बाधावकिम तमंगे तरंग जयग्रहण अत्कर गनीमे हेकियाव तियेनो क्रीडा कौशल्य वगे विशेष दक्षतावलिं उपरीम प्रयोजन गणीमे हेकियाव तीन उसस अध्यापने लबन दर्वांगे अध्यापन कटयुतुवलट बाधावकिन तोरव कटयुतु सिदुकिरीमे हेकियाव पवतीनव दियुणु स्थानयकट गोडनगा गणीमे हेकियाव तीन बवक् तीनव तमंगे अध्यापन कटयुतु सर्व प्रकारेन सार्थक कर गणीमे हेकियाव पवतीनव कालयक तुला लग्नेन पण ओबट वगेम වැඩිහිටියත් අයගේ අධ්‍යාපනයේ රැකියාව තව දුරටත් ඔබ උසස් අධ්‍යාපනයෙන් එතනින් එහාට ලැබෙන අධ්‍යාපනයේ සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන සාර්ථකත්වයක්
ඉතාම හොඳම කාල සීමාවක් ඒක නිසා තුලා ලග්නෙන් උපන්න ඔබට හොඳ කාල සීමාවක් ගොඩනැගිලා තියෙන බව පෙන්වුම් කරනවා වෘච්චික ලග්නය වෘච්චික ලග්නෙන් උපන්න ඔබගේ කේන්ද්‍රයේ රවි ග්‍රහයාගේ ගෝචර වීම සිදුවන්නේ දහවැන්නට දහවැන්න ආර්ථිකය තමන්ගේ තත්වය බලය ශක්තියන් ගැන කියන ස්ථානය. එතකොට රවි ග්‍රහයා මෙම ස්ථානයට ගෝචර වීමෙන් ඊටාම ශක්තිමත් ආර්ථිකයක් ශක්තියක් ගොඩනගා ගැනීම තමන්ගේ බලතල හොඳින් ක්‍රියාකාරීත්වය හදා ගැනීමට හැකියාව ලැබෙන ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා උච්චික ලග්නයෙන් උපන්න ඔබට රවිගේ මෙම ගෝචර වීම ඊටාම වාසි සහගතයි. තමන්ගේ කටයුතු ඊටාම හොඳින් ගොඩනගා ගැනීමේ හැකියාව පවතින කාල සීමාවක්. විශේෂයෙන් මෙම මාසය තුලදී කුඩා දරුවන්ගේ අධ්‍යාපනයට ඉතාම සාර්ථක ප්‍රතිඵල ඇති කරන කාල සීමාවක් බවට පත් වෙලා තියෙනවා විශේෂයෙන් නියම සරස්වති යෝග පවතින කාල සීමාවක් ඒ මාසය තුලම කුඩා දරුවන්ට අකුරු කියවීම ගුරුවරු මුණ ගැස්වීම වගේ දේවල් වලට හොඳ යහපත් ප්‍රතිඵල ඇති කරන කාල සීමාවක් එයින් හොඳ ප්‍රයෝජන ගන්නවා නම් වඩාත්ම හොඳයි දරුවන්ගේ අධ්‍යාපනය දියුණු මට්ටමකට ගොඩනගා ගන්න හොඳ සරස්වති යෝග ගොඩනැගිලා තියෙනවා මෙම මාසයේ පුරාවටම එයින් හොඳ දින දරුවන්ගේ අකුරු කියවීම වෙනුවෙන් තෝරා බේරාගෙන කටයුතු කරනවා නම් වඩාත්ම හොඳයි උච්චික ලග්නයේ හිමි කුජ රවි කියන්නේ හොඳ හිතවත් මිත්‍ර ග්‍රහය මේ ග්‍රහයන්ගේ ප්‍රතිඵල හොඳින් ලබා දෙනවා ඒ වගේම ගුරුත් හොඳ ක්‍රියාකාරීත්වයක මේ කාල සීමාවේ පසු කරන නිසා සාර්ථක ප්‍රතිඵල ගෙනත් දෙනවා උසස් අධ්‍යාපනය ලැබෙන දරුවන්ගේ කාල සීමාවන් හොඳයි තරඟ විභාග වලින් ජයග්‍රහණත් කරගන්න පුළුවන් රැකියාවන් හි නිරත වෙන අයට සාර්ථක ප්‍රතිඵල ගොඩනගා ගන්න හැකියාව තියෙනවා හොඳ රැකියාවන් තමන්ගේ තනතුරු තානාන්තර පදවි බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම සාර්ථක කරගන්න හැකියාව තියෙනවා විශේෂයෙන් දේශපාලන කටයුතු වලට නියලෙ කටයුතු කරන කෙනෙක් නම් හොඳ සාර්ථක ප්‍රතිඵල ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා තමන්ගේ නායකත්වයේ තමන්ගේ ජවය සම්පන්න බව නිසා ස්ථීර කටයුතු ස්ථීර බවට පත් කර ගැනීමේ හැකියාව තියෙන කාල සීමාවක් ඒක නිසා උච්චික ලග්නයෙන් උපන්න ඔබගේ රවි ග්‍රහයාගේ සිංහ රාශිය ගත වීමත් සමග ලැබෙන ප්‍රතිඵල ඉතාම ඉහළයි ඉතාම හොඳයි දුර්වල ප්‍රතිවිපාක ඇති වුණත් ඒ මැඩ පවත්වාගෙන කටයුතු කර ගැනීමට හැකියාව පවතින කාල සීමාවක් වෙනවා මේ නිසා මේන් උපරිම ප්‍රයෝජන ගන්න ආර්ථික කායික මානසික කියන ශක්තියන් ගොඩනගාගෙන තමන්ගේ බලපැවැත්ම වර්ධනය කර ගැනීමට හැකියාව තියෙන කාලයක් ඒ නිසා උච්චික ලග්නයෙන් උපන්න ඔබට තමන්ගේ විවාහය සම්බන්ධව මෙතෙක් ගැටලු මතුවලා තිබුණා නම් ඒ සම්බන්ධවත් සැලකිල්ලෙන් කටයුතු කරන්න හැකියාව තියෙනවා ඒක නිසා බාධාවන් කෙතෙක් ගොඩනැගුණත් හැම බාධාවකටම සාර්ථකව මුහුණ දීලා තමංග කටයුතු වර්ධනය කරගන්න හැකියාව ගොඩනැගිලා තියෙන බවක් පෙන්වන කරන විශේෂයෙන් උච්චික ලග්නයෙන් උපන්න ඔබට මේ කාල සීමාවේදී රවිගේ මහදසාවක් රවිගේ අතුරුදසාවක් ගොඩනැගිලා තියෙනවා නම් අධ්‍යාපන ලැබන උසස් අධ්‍යාපන ලැබන රැකියා හේ නියලෙන අයගේ සාර්ථක ප්‍රතිඵල ගොඩනගා ගන්න හැකියාව තියෙනවා ඒ නිසා විශේෂයෙන් සැලකිලිමත් වෙන රවි ඔබට ඉතාම සූක්ෂම ලෙස හැම කටයුත්තක්ම ඉහළ ප්‍රතිඵල අත්කර දීමට බැඳී තිබෙන බව පෙන්වුම් කරනවා. ඒක නිසා ජීවිතයේ බාධාවන් කොටෙක් ඇති වුණත් ඒ හැම බාධාවක්ම බලාපොරොත්තු වෙන අයුරින් निराකරණය කරගන්න හැකියාව ලැබිලා තියෙන උච්චික ලග්නෙන් උපන් ඔබ ඉතාම වාසනාවන්ත කාල සීමාවක් බවට මේ කාලය පත් කරගන්නවා නම් වඩාත්ම හොඳයි. තමන්ගේ ඥාන ශක්තියින් ගොඩනගා ගැනීමට උත්සුක වෙනවා නම් වඩාත්ම සුදුසුයි. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ රවි ග්‍රහයා ගෝචරය වීම සිදුවෙන්නේ නමවැන්නට. නමවැන්නේ පෙරපින් ප්‍රබල කරගන්න අවශ්‍යතාවය තියෙන ස්ථානයක්. ඒ වගේම
කුඩා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ඉතාම හොඳ කාල සීමාවක් මම අර මුලින් කිව්වා වගේ සරස්වති යෝගේ ඉහලින්ම ප්‍රතිඵල ළඟා කර ගැනීමට දරුවන්ට හැකියාව තියෙනවා ඒ නිසා දෙමව්පියන් විසින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ගුරුවරු මුණ ගැසීම අකුරු කියලා දීම වගේ කටයුතු මේ කාල සීමාව තුළ කරනවා නම් වඩාත්ම හොඳයි උසස් අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ගේ අධ්‍යාපනයත් ඉතාම සාර්ථක ප්‍රතිඵල ගොඩනගා ගන්න හැකියාව තියෙනවා විවාහය වෙනුවෙන් බලාපොරොත්තු වෙන අයගේ සාර්ථක ප්‍රතිඵල ගොඩනගා ගන්න පුළුවන්කමක් තියෙනවා සෞඛ්‍ය තත්ත්වය ගැනත් සැලකිලිමත් වෙන්න හානිදායක නොවුනත් ශරීර සෞඛ්‍යයේ යම් යම් දුර්වලතා ගොඩනැගීමට හැකියාව තියෙන කාලයක් මැද ප්‍රතිඵල ඇතිවන කාලයක් ශරීර සෞඛ්‍ය සම්බන්ධව නම් සැලකිලිමත් වෙන්න නිසි ආකාරයෙන් නිසි ඖෂධ ප්‍රතිකාර ලබා ගන්නවා නම් වඩාත්ම හොඳයි. ඒ වගේම තමන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේලා වෙනුවෙන් කරන වතාවත් ඒ අයුරින්ම නිසි ලෙස නිසි ආකාරයෙන් සිදු කරගෙන යන්න මොකද අකුසල් මට්ටම වැඩි වෙන්න හැකියාව තියෙන කාලයක් ඒ නිසා තමන්ගේ යටපත් වූ කුසල් ස්මතු කරගෙන තවත් දාන සීල භාවනා වතාවත් වෙනුවෙන් නිරත වෙනවා නම් වඩාත්ම හොඳයි ඒ වගේම සූර්ය පිරිත සූර්ය නමස්කාරය වගේ වතාවත් වලින් ජයග්‍රහණ අත්කර ගන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ ජීවිතයේ ඇති වෙන තරඟකාරී දේවල් වලින් ප්‍රබල ජයග්‍රහණ අත්කර ගැනීමට ඒ සඳහා හොඳම අවස්ථාව මේ බව පෙන්눔 කරනවා ඒක නිසා ඊශ්වර දෙවියන් වෙනුවෙන් වතාවත් කරලා ගෙඩි පළතුරු පූජාවක් ඇතිව බාරයක් වෙනවා නම් වඩාත්ම හොඳයි තමන්ගේ ජයග්‍රහණ ගොඩනගා ගන්න ධනු ලග්නයෙන් ඔබට හැකියාව තිබෙන නිසා උසස් රැකියාවන් කෙරෙහි යොමු වෙන බලාපොරොත්තු වෙන අය හිටියා නම් ඒ අයටත් හොඳම අවදිය රැකියාවෙන් නිසි ප්‍රයෝජන ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් හිමිකාරීත්වය තියෙනවා කාල සීමාව ඉතාම සාර්ථක ප්‍රතිඵල ඇති කර ගන්න පුළුවන් රැකියාවේ තමන්ගේ තත්වය අනුව තව තවත් ඉදිරියෙන් ඉදිරියට යෑමේ හැකියාව තියෙනවා ආර්ථික ශක්තියනොත් තව තවත් වර්ධනය කර ගන්න පුළුවන් සිංහ රාශියේ රවි ගමන් ගන්නා මේ මාසයේ පුරාවටම ඔබගේ හැකියාවන් ඔබගේ දක්ෂතාවයන් යටපත් වූ සියලුම කටයුතු ඉස්මතු කරගෙන වර්ධනය කරගන්න උත්සුක වෙනවා නම් වඩාත්ම සුදුසු කාලය මේ බව පෙන්වුම් කරනවා විශේෂයෙන් ධනු ලග්නයේ මෙතෙක් පැවති බාධාවන් කම්කටොළු සියල්ලම මගහරවාගෙන ජීවිතයේ සාර්ථක ප්‍රතිඵල ගොඩනගා ගැනීමේ හැකියාව පවතින කාල සීමාවක් බව පෙන්වුම් කරනවා ධනු ලග්නයෙන් උපන් ඔබට සෑම කටයුත්තක්ම මහන්සියෙන් සිදු කළ යුතුම කාල සීමාවක් මම අර මුලිනුත් කිව්වා වගේ විශේෂයෙන් තමන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේලා වෙනුවෙන් පැහැදි කටයුතු සිදු කරනවා නම් බාධාවන් දුරු කරගෙන දියුණුවෙන් දියුණුවට යාමට උත්සුක වෙන්න ටිකක් මහන්සියෙන් කටයුතු සිදු වෙනවා නම් වඩාත්ම හොඳයි මකර ලග්නය මකර ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ රවි ග්‍රහයාගේ ගෝචර වීම සිදුවන්නේ අටවැන්නට මෙන්න මේ මකර ලග්නයේ කියන කෙනාට ගොඩක් දුරට බාධාවන් ගොඩනැගිලා තියෙන කාල සීමාවක් හැම අවස්ථාවකදීම මේ කාලය වරින් වර මතුවෙනවා විශේෂයෙන් දැන් මේ දවස්වල රවි ග්‍රහයාගේ අටවැන්නේ ගෝචර වීම නිසා හිතන තරම් සාර්ථක ප්‍රතිඵල වලට හිමිකාරීත්වය අඩුයි මකර ලග්නයෙන් උපන් කෙනෙක් නම් ඔබ මේ කාලේ කොහොමත්ම ඒ රාශියක කාල සීමාවක් පසු කරනවා මේ කාල සීමාවේ සෙනසුරුගේ මහදසාව ගෙවනවා නම් ඒ තත්ත්වය තව තවත් වැඩි ඉතින් තව තවත් වැඩි කියන්නේ ඔබට දුක් විපාක කරදර බාධාවන් ගොඩාක් දුරට ගෙන දෙන්න හේතු කාරණා ඇති කරන කාලයක් ඉතින් ගොඩක් දුරට අධ්‍යාපන ලබන අවදියේ දරුවන්ගේ සල්ල කර්ම වගේ දේවල් ගොඩනැගෙන්න පුළුවන් අධ්‍යාපනයට බාධාවන් ගොඩනැගෙන්න පුළුවන් හිතන විදිහට අධ්‍යාපනයේ තරඟකාරීත්වයෙන් මගහැරීමට සිදුවෙන කාල වෙන්න පුළුවන් ඒ වගේ දේවල් වරින් වර මතුවෙනවා උසස් අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ගේ ඒ වගේම ඒ දරුවන්ටත් බාධාවන් ගොඩනැගිලා තියෙන කාල සීමාවක් ඒ රාජ්‍යපලය යම් තාක් දුරට මේකට හේතුවක් වෙනවා ඒ වගේම මේ රවි ග්‍රහයාගේ සිංහ රාශිගත වීමත් ප්‍රබල තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා රවි ග්‍රහයා අටවැන්නේ ගෝචර වීම තව තවත්
දුක වැඩි කරවන්න ඉඩ කඩ තියෙනවා. හදිසි අනතුරු වල බලපෑම් එල්ල වෙනවා. නොසිතූ අනතුරු ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා. සැලකිල්ලෙන් ජීවිතයට මුහුණ දෙන්න සෑම අවස්ථාවකදීම තමන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේලා වෙනුවෙන් වතාවත් කරන්න. නිතර බෝධි පූජාවන් තියන්න. මොකද විෂ්ණු දෙවියන්ගෙන් බාරහාර වෙලා තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්නවා නම් වඩාත්ම හොඳයි. ලේ දන් දීමක් වගේ දෙයක් කරන්න තමන්ගේ පාරමිතාවක් ශක්තිමත් කරගන්න හැකියාවන් ගොඩනැගිලා තියෙනවා. මොකද ලේ වැගිරීමකදී වැඩිපුර ලේ වැය වෙනවට වඩා ලේ දන් දීමකදී ඒක පාරමිතාවක් බවට පත් වෙලා තමන්ගේ ශක්තියින් ගොඩනගා ගැනීමට හේතුවක් වෙනවා. ඒක නිසා ලේ දන් දීමක් කරන්න ඉදිරි අනාගතය ගැන සැලකිල්ලෙන් ජීවිතය මුහුණ දෙන්න. මකර ලග්නයෙන් උපන් ඔබ මේ කාලය තුල ඊටම සෑහීමකට පත්ලා ජීවිතය ගැන වෙනදාට වඩා අවධානමකින් කටයුතු කරන්න. තමන්ගේ යාන වාහනයක ගමන් බිමන් යනවා නම් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. තමන් කොතරම් ප්‍රවේසම් වුණත් තමන්ගේ ග්‍රහයන්ගේ තියෙන දුර්වලතා අනුව තමන්ට සිදුවිය හැකි හදිසි අනතුරු වඩා වැඩි. ඒක නිසා තමන්ගේ කේන්ද්‍රයේ ජන්මපත්‍රයේ විශේෂයෙන් පරීක්ෂා කරවා බලා තමන්ට යෙදී තියෙන මාරක අපලවලින් කොතරම් දුරට ගැලවීමට හැකියාව පවතිනවාද කියලා නිවැරදිව පරීක්ෂා කරගන්නවා නම් වඩාත්ම සුදුසුයි. මොකද මේ කාලය තුල තරම් ඔබට බාධාවන් ගෙන දෙන වෙනත් කාලයක් ගොඩනැගිලා නැතුව ඇති. තමන්ගේ ව්‍යාපාරික කටයුතු වලදී වත් ව්‍යාපාර වලට බාධාවන් මතුවෙන්න ඉඩකඩ තියෙනවා. හසුවීම් වලට රැවටීම් වලට පත්වීමට හැකියාව තියෙනවා. ඒ වගේම තමන්ගේ නොපැනන හැකියාවන් වලට තමන්ගේ දුර්වලකම් වලින් උපරිම ප්‍රයෝජන ගන්න සතුරු බාධාවන් කතරම් ගොඩ නැගී තියෙනවද කියලා තමන්ගේ කේන්ද්‍ර පරීක්ෂාවෙන්ම බලා ගන්නවා නම් වඩාත්ම හොඳයි. මොකද ඒ නොවුනොත් ඒ ඊට අමතරව කටයුතු කරන්න ගියොත් තමන්ගේ හැම දෙයකටම දුර්වල ප්‍රතිවිපාක ගොඩ නැගීමට හැකියාව ගෙනත් දීලා තියෙන බවක් පෙන්눔 කරන්නේ. ඒක නිසා මකර ලග්නෙන් උපන් ඔබ තමන්ගේ ශාස්ත්‍රෝන් වෙනුවෙන් වතාවත් කරලා දාන සීල භාවනා වගේ දේවල් වලත් යොමු වෙලා කටයුතු කරන්න පෙර පින් මතු කරගන්න උත්සුක වෙනවා නම් වඩාත්ම හොඳයි. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ රවි ග්‍රහයාගේ මෙවර ගෝචර වීම සිදුවන්නේ හත්වැන්නේ. හත්වැන්න සිංහ රාශිය විශේෂයෙන්ම කියන්න ඕනේ කුම්භ ලග්නයටත් මේ කාලයේදී ඒ රාශියක කාල සීමාවක් ගත වෙනවා. ඒක නිසා මධ්‍යස්ස ප්‍රතිඵල තමයි මේ කාල සීමාවේදී කුම්භ ලග්නයෙන් උපන් ඔබටත් ගෙන දෙන්නේ. ඒක නිසා විශේෂයෙන් රවි ග්‍රහයාගේ ප්‍රබලත්වය මත උපන් කේන්ද්‍රයේ රවි ඊටම ප්‍රබල නම් හොඳ කාල සීමාවක් වෙනවා. විවාහ සහකාර සම්බන්ධතා සම්බන්ධයෙන් වඩාත්ම හොඳ කාල වකවානුවක් වෙනවා මේ කාල සීමාව. ඔබ මෙතෙක් අවිවාහක කෙනෙක් නම් විවාහය සම්බන්ධ සැලකිලිමත් වෙලා කටයුතු කරනවා නම් වඩාත්ම හොඳ කාල සීමාවක් වෙනවා. මෙතෙක් විවාහ ප්‍රමාද ගොඩ නැගී තිබුණා නම් තමන්ගේ කේන්ද්‍රයේ ජන්මපත්‍රයේ ගැළපීම සහිත සහකරු හෝ සහකාරිය සොයා ගැනීමේ හැකියාව පවතින කාල වකවානුවක්. හත්වැන්නට රවි ඊටම බලවත් විශේෂයෙන් තුනටියෙන් පහළ කොටසේ රෝග ආබාධ පීඩා ඇතිවීමට හේතු කරන කාල වකවානුවක් වීමට හැකියාව තියෙනවා. සමය රෝග සම ආශ්‍රිත ආසාදන තත්ත්ව කැළලි තුවාල වීම වල බලපෑම යෙදෙන කාලයක්. කුඩා දරුවන්ගේ අධ්‍යාපනයට ඉතා යහපත්. රෝග පීඩාවන් නැති කරවන්න පුළුවන් දරුවන්ගේ සම ආශ්‍රිත කැසීම් තුවාල වීම දද කුෂ්ඨ වගේ රෝග ඇති කරන කාල සීමාවක් වෙනවා. ඒක නිසා දරුවන් ඉතා ප්‍රවේශම් කරන්න විස බීජ ආසාදන නිසා දරුවන්ගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධව සැලකිලිමත් වීමට අත්‍යවශ්‍ය කාල සීමාවක් වෙනවා. විශේෂයෙන් දේශීය ඖෂධ වලට යොමු කරවනවා නම් වඩාත්ම හොඳයි. දේශීය කසාය වගේ දේවල් වලින් දරුවන්ගේ පණු කැවිලි පණු රෝග වගේ දේවල් වලින් ආරක්ෂා කරගත යුතුයි.
උසස් අධ්‍යාපන යෙදෙන දරුවන්ගේ අධ්‍යාපන කාල සීමාව හොඳයි විශේෂයෙන් රවිගේ මහදසා තුරුදසා ගෙවමින් පවතිනවා නම් උසස් අධ්‍යාපනයෙන් ඉහළ තනතුරු වලට ඉහළ රැකියාව වලට ඉහළ තත්ත්ව වලට ඉල්ලුම් කිරීමේ හැකියාව පවතිනවා ආර්ථික ශක්තියෙන් ගොඩනගා ගැනීමේ හැකියාව පවතිනවා මේ කාලයේ බුධ ආදිත්‍ය යෝගයක් තිබෙන නිසා උසස් අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සාර්ථක ප්‍රතිඵල ගොඩනගලා තියෙන බවක් පෙන්눔 කරනවා ඒක නිසා කුම්භ ලග්නෙන් උපන් දරුවන් එයින් සෑහීමකටපත් වෙලා තම කටයුතු කෙරෙහි වෙනදාට වඩා හොඳ අවධානයකින් අවබෝධයකින් කටයුතු කරනවා නම් වඩාත්ම සුදුසුයි උසස් රැකියාවක නියැලෙන අය වේ නම් එයාගේ උසස් වීම වලට මෙතෙක් බාධා කටයුතු සිදු වෙලා තිබුණා නම් ඒව මගහරවාගෙන උසස් වීම වලට හිමිකාරීත්ව හොඳින් ගොඩනැගිලා තියෙන බවක් පෙන්눔 කරනවා ඒක නිසා කුම්භ ලග්නයෙන් උපන් ඔබ ඒ ගැනත් වඩාත් සැලකිලිමත් වෙනවා නම් වඩාත්ම සුදුසුයි විශේෂයෙන් ආර්ථික කායික මානසික කියන පීඩාවන් වලින් තොරව තමන්ගේ කටයුතු වලට හොඳින් අවතීර්ණ වෙනවා නම් වඩාත්ම හොඳයි විශේෂයෙන් විදේශ අධ්‍යාපන විදේශ රැකියා විදේශ ගනුදෙනු බලාපොරොත්තුෙන් සිටින අය ඉන්නවා නම් මේ කාලයේ තමන්ගේ කටයුතු හොඳින් ගොඩනගා ගැනීමේ හැකියාව වාසනාව වාග්ය උදා වෙලා තියෙන බව පෙන්눔 කරනවා ඒ වගේම කුම්භ ලග්නයෙන් උපන් ඔබට රවිගේ මහදසාව රවිගේ අතුරු දසාවක් හෝ විදසාවක් ගත කරනවා නම් මේ කාලයේ ඊටම හොඳින් හැම කටයුත්තක්ම සාර්ථක කරගන්න පුළුවන් ඒ රාෂ්ටක කාලයක් යන නිසා යම් යම් බාධාවන් ගොඩනැගුණත් ශරීර සෞඛ්‍ය සම්බන්ධව ගැටලු ගොඩනැගුණත් ඒ හැම දෙයක්ම මර්ධනය කරගෙන කටයුතු සම්පූර්ණ කරගැනීමේ හැකියාව පවතින බවක් පෙන්눔 කරනවා ඒ වගේම මේ කාලයේ සිංහ රාශියෙන් උපේන්ද්‍ර යෝගය බුධ ආදිත්‍ය යෝගය යෙදිලා තියෙන නිසා දරුවන්ගේ සරස්වති යෝග අනුව කටයුතු සිදු කරන්න පුළුවන්. දිරි මාසයේ පුරාම විශේෂයෙන් අකුරු කියවීමේ දරුවන්ට හොඳම කාල සීමාවක් ඒ ගැන සැලකිලිමත් වෙනවා නම් වඩාත්ම සුදුසුයි. මීන ලග්නය මීන ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ රවිගේ ගෝචරයේ සිටුවෙන්නේ 6 වැන්නේ. 6 වැන්න කියන්නේ රෝග ස්ථානයේ රෝග පීඩාවන් වලින් මේ කාලේ සෑහීමකට පත්වීමට සිදුවෙන බවක් පෙන්눔 කරනවා. ඒ වගේම අධ්‍යාපන ලබන අවධියේ දරුවන්ගේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ශරීර සෞඛ්‍ය සම්බන්ධව හැම කැසීම් තැලීම් සම්බන්ධ රෝග පීඩා ගෙන දෙනවා විශේෂයෙන් මිස බීජ ආසාදන නිසා වගේ දේවල් වල වඩාත් වැඩි කාල සීමාවක් ගෙන දීලා තියෙනවා ඒ වගේම නොසිතූ විදිහට දරුවන් අසනීප කරන්න ඉඩ තියෙනවා අධ්‍යාපන කටයුතු වලට යම් තුරකට බාධාවන් ගොඩනැගිච්ච බවක් පෙන්නනවා ලේඛන කලාව ලිපි ලේඛන ශාස්ත්‍රීය කලාවට වඩාත් සුබදායි කාල සීමාවක් ඒ ගැන දරුවෝ සැලකිලිමත් වෙනවා නම් හොඳයි තමන්ගේ භාෂා ඥානය ලිඛිත ඥානය වඩා වර්ධනය කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම උසස් අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ටත් ලිඛිත ඥානය භාෂා ඥානය වගේම තමන්ගේ කෞශල්‍යයන් ක්‍රීඩා හා සෞන්දර්ය කෞශල්‍යයන් දියුණු කරගෙන ඉදිරියට යෑමට ඉදිරියේ ජනප්‍රියත්වය උදා කරගැනීමේ හැකියාව ගොඩනැගිලා තියෙන කාල වකවානුවක් මීන ලග්නෙන් උපන් ඔබට රැකියා අවස්ථා දියුණු කරගෙන රැකියාවලින් ඉතා හොඳ ප්‍රතිඵල උදා කරගැනීමේ හැකියාව පවතින කාල සීමාවක් බවට පෙන්눔 කරනවා මේ කාලයේදී දියුණුවට හොඳ අඩිතාලමක් යොදා ගන්නවා නම් වඩාත්ම හොඳයි රැකියා කටයුතු වගේම ව්‍යාපාරික කටයුතු වලින් හොඳ ප්‍රගතියක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා ඥානය දියුණු ශාස්ත්‍රීය කටයුතු වෙනුවෙන් නියැලී කටයුතු කරනවා නම් වඩාත්ම හොඳයි ඒ වගේම උසස් අධ්‍යාපනයේ උසස් රැකියා උසස් එතනින් එහාට කායික මානසික චිත්ත පීඩාවන් වලින් දුරු වෙන්න කාල සීමාව වෙනවා විශේෂයෙන් තමන්ගේ හැම කටයුත්තක් කෙරෙහිම සැලකිල්ලෙන් කටයුතු කරනවා නම් වඩාත්ම හොඳයි. ධනය සම්බන්ධ ආර්ථිකය සම්බන්ධ සැලකිලිමත් වෙනකොට විශේෂයෙන් ප්‍රවේශම් වෙන්න මනා කලමනාකාරීත්වයක් පවත්වා ගත යුතුයි අයවැය සමබර කරගන්න වඩාත්ම හොඳ
ඥානයක් සියුම් බුද්ධියක් මෙහෙවා කටයුතු කිරීමේ හැකියාව මීන ලග්නෙන් උපන් ඔබට පවතින නිසා ඒ ගැන සැලකිලිමත් වෙනවා නම් වඩාත්ම හොඳයි. ඒ වගේම මේ කාලයේ ස්ත්‍රී පක්ෂයේ අයට මීන ලග්නෙන් උපන් ස්ත්‍රී පක්ෂයේ අයට යටිබඩේ වේදනාවන් ගෑස්ට්‍රයිටිස් වගේ දේවල් නිසා ශරීරයේ පීඩාවට පත් වෙන බවක් පෙන්눔 කරනවා. ඒ ගැන සැලකිලිමත් වෙනවා නම් වඩාත්ම හොඳයි. ඔබගේ ගතසිත ශක්තිය මෙහෙවා ඥානය බුද්ධිය මෙහෙවා කටයුතු කරන කටයුතු වලදී හොඳ කාල සීමාවක් බවට පත් වෙලා තියෙනවා. තමන්ගේ යටපත් වූ ඥාන ශක්තියෙන් ගොඩනගා ගන්න ඉතාම හොඳ අවධියක් පුළුවන්කමක් තියෙනවා නම් සූර්ය පිරිත සූර්ය නමස්කාරය කරලා තමන්ගේ යටපත් වෙච්ච හොඳ ඥාන ශක්තියෙන් ගොඩනගා ගැනීමට හේතු කාරණා යෙදিলা තියෙන කාලවකවානුවක් වෙනවා. ඔබට පුළුවන් ඔබගේ සහස්රුන් වහන්සේලා වෙනුවෙන් වතාවත් කරන්න බෝධි පූජා තියන්න. ඒ වෙනුවෙන් කැප කැප වෙලා කටයුතු කරනවා නම් තව තවත් දියුණුවට හේතුවක් වෙන බව පෙන්눔 කරන්න පුළුවන්කම තියෙනවා. මීන ලග්නයේට මේ කාලවකවානුව සමබර සුවබර කාලයක් බවට පත් කරගන්න ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඒක නිසා මේ හැම දෙයක් ගැනම ඉතාම සැලකිල්ලෙන් කටයුතු කරනවා නම් වඩාත්ම හොඳයි. ඉගෙනීමේ දරුවන් සම්බන්ධව ඉගෙන ගන්නා කාලයේදී තමන්ගේ කටයුතු වලට වෙනදාට වඩා හොඳ උත්සාහයක යෙදෙනවා නම් ප්‍රතිඵල සාර්ථක කරගන්න හැකියාව තියෙනවා. හොඳයි, අපි මේ පිළිවෙලින් පෙළවලට රාශි 12ට ලග්න 12ට කොයි විදිහටද රවි ග්‍රහයාගේ ග්‍රහ ගමනේ බලපෑම සිදුවෙන්නේ කියන එක තමයි කතා කරේ. අපි හැමතිස්සෙම කියනවා මේ ලග්නෙන් ලග්නයට පොදුවේ කතා කරන දේවල් පොදු පලාපල මිසක් ඔබගේ කේන්ද්‍රයට සෑහීමකට සත්වීමට නොහැකි වෙන්න පුළුවන්. ඒක නිසා විශේෂයෙන් ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරවගෙන නිවැරදි තොරතුරු ලබාගෙන නිවැරදි ගමනක් යෙදෙනවා නම් වඩාත්ම සුදුසුයි. ඒක නිසා මේ කාලයේදී රවිගේ සිංහ රාශිගත වීමෙන් උපේන්ද්‍ර යෝගය උදා වෙලා තිනවා, බුධාදිත්‍ය යෝගය උදා වෙලා තිනවා, නියම විදිහට සරස්වතී යෝගය මේ දිනවල යොදා වෙලා තිනවා. ඒව නිවැරදිව තෝරා බේරාගෙන කටයුතු කරනවා නම් වඩාත්ම සුදුසුයි. එසේ වුණොත් ඔබගේ දරුවා ඉතාම හොඳ සීකීකරු ඥානවන්ත කල්යාණ මිත්‍ර දරුවෙක් බවට පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. හොඳයි, අපි නැවතත් මෙවැනිම වැඩසටහනකින් ඔබ හමුවන තුරු ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.